අයිබෝන් යාළුවනේ අද හරි පුදුම මාතෘකාවක් මගේ මට දැක්කන්න ලැබුණා. ඒ තමයි නිකෝලා ටෙස්ලාගේ අපූරු කතාවක්. ඒ කියන්නේ අභිරහස් තොරතුරු ඇතුළත් යම්කිසි කතාවක්. ඒ කියන්නේ මේක නිකෝලා ටෙස්ලා ගැන සඳහන් කරන තැන්වල සඳහන් නොවන දෙයක්. ඇත්තටම අපි ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රික් පවර් හොයාගත්ත ඇමරිකාවේ හිටපු තාමත්ම හිතාගන්න බැරි තරම් වැඩෙක්, ඒ කියන්නේ විද්‍යාඥයෙක් හැටියට, භෞතික විද්‍යාඥයෙක් හැටියට සුපිරිම දේවල් ලෝකයට දායාද කරපු කෙනෙක් හැටියට නිකෝලා ටෙස්ලා හඳුන්වනවා. ඉතින් ඒ ගැන විස්තර අපි දන්නවනේ ඕන තරම්. ඉතින් ඒ ගැන අපි විස්තර විශාල ප්‍රමාණයක් අහලා තියෙනවා. ඉතින් මේක අපි ගුණා නොදුටු පැත්තක් තමයි මේකෙන් කියවෙන්නේ. ඒ කියන්නේ නිකෝලාස් ටෙස්ලාගේ තිබ්බ යම්කිසි මානසික තත්ත්වයක්. ඒ කියන්නේ ඒක අවසානයේ හඳුන්වලා තියෙන එක ඩිසෝඩර් එකක් හැටියට. ඉතින් අපි ඒ පැත්තත් පොඩ්ඩක් කතා කරන්න මේ වෙලාව යොදා ගන්නවා. මොකද අපි අනිත් දේවල් අනිත්තරතුරු නිතරම අන්තර්ජාලයේ හුවමාරු වෙනවා. ඉතින් මේ කාරණේදී සඳහන් වෙන්නේ ඇත්තටම මේක වයර්ඩ් ඔබ්සෙෂන් එකක් හැටියට. ඒ කියන්නේ හරිම අසාමාන්‍ය චර්යා රටාවක් තිබිලා තියෙනවා. ඒ තමයි කීපයක් තියෙනවා. මම එකෙන් ඉස්සලම් පරිවෙන කාරණේ කියන්නම්. ප්‍රධානම කාරණේ මෙයාගේ හිතන්න බැරි අසීමාන්තික කැමැත්තක් සහ ඉන්ට්‍රෙස්ට් එකක් තිබිලා තියෙනවා පරවියන් සම්බන්ධව. මේ පරවියන් සම්බන්ධව තිබ්බ මේ ඇල්ම, මේ අසාමාන්‍ය දේ කෙසේ කොහොමද කියනවනම්, මෙයා නිව්යෝක් නගරේ හැම ඉන්නකොට මෙයා පැය ගණන් මේ පරවියන්ට කෑම දදා මෙහෙම ඉඳලා තිනවා. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් ඒක සාමාන්‍ය මිනිස්සු කරනවා. නමුත් අර මේක ජීවිතේම විශාල කොටසක් හැටියට ඒක බැඳිලා වගේ කරන එක තමයි මෙතන තියෙන අවුල. දැන් මෙයා හැම වෙලේම තමන් ඉන්න තැන කාමරයක වුණත් ජනේල ඇරලා තියෙනවලු පරවියන්ට ඇතුළට එන්න. ඊට පස්සේ මෙයා හෝටලයක නවතින්න ගියා ඉල්ලනවලු මේ පරවියන්ට. එයාට පරවියන්ට කෑම දෙන්න මේ මිශ්‍රණය අර දන්නවනේ ඔයගොල්ලෝ ධාන්‍ය වර්ග මිශ්‍ර කරලා හදන්නේ. ඉතින් ඒ වගේ මිශ්‍රණ ඉල්ලනවලු මෙයා මේ හෝටල් එක ගියා පරවියන්න දාන්න, පරවියෝ ගෙන්න ගන්න, පරවියෝ මෙයාට නිතරම ඉන්න ඕනේ ගතියක් වගේ තිබිලා දිනවා. ඉතින් ටෙස්ලා ජීවිතේ කවදාත් විවාහ වෙච්ච කෙනෙක් නෙවෙයිනේ. එයා විවාහකව තමයි එයා මැරෙනකම්ම හිටියේ. ඉතින් මෙයා හැබැයි කියලා තිනවා මෙන්න මෙහෙම දෙයක්. මෙයා කියලා තිනවා මෙයාට ජීවිතේක් තරා මේ පරවියෙක් ඉඳලා තිනවා, ස්පෙෂල් සුදු පරවියෙක්. ඉතින් මෙයා නිතරම මෙයාව බලන්න ඇත්තරම එනවා. ඒ කියන්නේ දැන් මේ දෙන්න අතරේ අර අපි සතෙකුට කෑම දෙනවා නම්, සතෙකුට ආදරේ දක්වනවා නම්, සත්තුත් අපි අතරේ නිතරම අපි එක්ක ඉන්න කැමතියි. ඉතින් මේ පරවියා නිතරම මෙයාව බලන්න, මෙයා එක්ක හම්බ වෙන්න එනවා සුදු පරවිය. ඉතින් වාර්තා වෙන හැටියට කියනවා මෙයා කියලා තියනවා, ඒ කියන්නේ ටෙස්ලා කියලා තියනවලු යම්සේ ආකාරයෙන් පිරිමියේ කාන්තාවකට යම්සේ ආදරය කරනවාද, ඒ තරම්ම මම මේ 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 අතරම as long as I had her there was a propose to my life. ඉතින් අතරම මෙයා මාර විදිහට ආදරය කරනවා කියලා තියනවා මේ සුදු පරවියට. ඉතින් දෙමිය කොහොමද කියලා තියෙන්නේ, අර යා විවාහ නොවෙන්න හේතු හැටියට මේ බැඳීම් එයාගේ විද්‍යාත්මක පරීක්ෂණ වලට, ඒ කියන්නේ මෙයාට ආදර සම්බන්ධතාවයක් තිබ්බොත් එහෙම කාන්තාවක් එක්ක මෙයාට ඒක අර පරීක්ෂණ වලට බාධාවක් හැටියට තමයි මෙයා සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ යම්සි දිනක මේ සුදු කරවියා මරණයටපත් වෙලා තියෙනවා. එතකොට මෙයාට නිකන් ඒක හරියට අර තින් ෂොක් එකක් වගේ. මෙයා ගොඩක් කල් යාළුවන්ටත් කියලා තියෙනවා මෙයා ෂොක් එකෙන් වගේ ගොඩක් කල් ගත කරලා තියෙනවා මේ සුදු පරවියාගේ මරණයෙන් පස්සේ. ඒ වගේ මෙයා කියලා තියෙනවා එයා හොයාගත්ත මේ ඉලෙක්ට්‍රික් පවර් වල තියෙන ඒ තියෙන දීප්තියටත් වඩා දීප්තියක් මේ පරවියා සුදු පරවියා මැරෙන්න කලින් එයාගේ ඇස් වලින් දැක්කා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ වගේ සඳහන් පවා කරලා දිනවා. ඇත්තටම හරිම අසාමාන්‍ය චර්යාවක් ඒතරම් අපට දකින්න ලැබෙනවා. ඉතින් ඒ වගේම මේ ටෙස්ලාගේ ටිකක් වෙනස් පුරුදු ටිකකුත් තිබිලා තියෙනවා මෙන්න මේ වගේ. එයාගේ තිබිලා තියෙනවා නම්බර් 3ත් එක්ක, අංක 3 එක්ක මෙයාගේ තිබිලා තියෙනවා හරි අසාමාන්‍ය සම්බන්ධතාවයක්. ඒ කියන්නේ මෙයා අත හේදුවොත් තුන් සැරයක් වාර 3ක් හොදනවා කියලා තියෙනවා එකම අවස්ථාවේ. ඒ වගේම මෙයා ගොඩනැගිල්ලට ඇතුල් වෙන්න කලින් තුන් වතාවක් ඒක වටේ ගිහිල්ලා ඇතුල් වෙන බව සඳහන් වෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් මනෝවිද්‍යාවේ සඳහන් වෙන්නේ
ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර් කියලා. කම්පල්සිව් ඩිසෝඩර් ඒ කියන්නේ සාමාන්‍යයෙන් OCD කියලා කියනවා. ඒක ටිකක් අර ඔය වගේ අර එකම දේ නැවත නැවත කරන එක, දොරක් දොර ඇරලාද කියලා ආය ආය ගිහිල්ලා බලන එක, සැක හැරගෙන දැනගන්නකම් අර නිකන් දැඳකට ගියත් නිින්ද යන්නේ නැහැ. තමන්ට දොර වැහලා තියෙනවා කියලා ෂුවර් එකක් තිබ්බත් ආය ආය ගිහිල්ලා බලන්න හිතනවා. ආය පොඩ්ඩක් කොහේ හරි අතක් හරි ගෑවුනොත් අත සෝදන්න හිතනවා. අර අර මානසික පෙළඹවීමක් එනවා. ඒ වගේ තව තව එක සංකීර්ණ රෝග තත්ත්වයක් හැටියට, රෝගයක් කියන්නේ එක යම්කිසි ඩිසෝඩර් එකක් හැටියට සඳහන් වෙන්නේ. ඉතින් මෙන්න මේ තත්ත්වයද කියලා අනුමාන කරනවා ටෙස්ලා මේ වගේ ගතිගුණත් එක්ක ගත වෙලා තියෙන්නේ. ඒ වගේම එයා මේ වෛර කරලා තියෙනවා මුතු වලට. මුතු දාගෙන යම්කිසි මුතු වලින් දාපු ආභරණයක් දාගෙන කාන්තාවක් වහිටියත් කතා කරන්න පව අකමැති බව තමයි, ඒ කියන්නේ මග හරින බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ වගේ හරි අසාමාන්‍යයි තියාලුනේ. ඇත්තටම හිතලා බලද්දි අසාමාන්‍ය ගතිගුණ තිබිලා තියෙනවා. ඇත්තටම මේක මම හරි පුදුමයි. මේක තියෙන්නේ බ්‍රිටානිකා මේ විශ්වකෝෂයේ. ඉතින් එහෙනම් පිළිගත යුතු විශ්වකෝෂයක්. ඉතින් ඒකේ තමයි මේක තියෙන්නේ මේක. ඉතින් අහුවමයි මේ වගේ කතාවක්. ඇත්තටම විද්‍යුතය හොයාගෙන මේ වගේ ලොකු වැඩකාරයෙක් වැඩ කරපු කෙනෙක් මෙන්න මේ වගේ ගතිගුණ එයාගේ ජීවිතේ වෙනම තිබිලා තියෙනවා. ඉතින් මේ කාරණේ තමයි මට කතාවක් හැටියට ඔයගොල්ලෝ කතා අහන්න කැමති නිසා තමයි මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ නිසා මේක මට ඔයගලන්ට කියන්න ඕනමනාවක් තිබ්බා. ඉතින් ආයෙමත් මේ වගේ වීඩියෝ එකක් ඔයගලන්ට interesting facts අරගෙන කතා අරගෙන එන වීඩියෝ එකක් අහන්න ඕන නම් channel එක subscribe කරලා bell icon එකත් click කරලා එකතු වෙන්න. ඉතින් ආයෙමත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.